තැවෙන්න ජීවිතයක් නම් හදාගන්න එපා. ජීවිතය ගැන ආපහු හැරිලා බලනකොට හිත තැවි තැවි නම් ජීවත් වෙච්ච හැටි මතක් කරගෙන තියෙන්නේ. ඒක කොච්චර වෙහසක්ද? බුදුරජාණන් වහන්සේ වදාළා. නතං කම්මං කතං සාදු යංකත්ව අනුතප්පති. යම්කිසි දෙයක් කරාට පස්සේ තැවෙන්න වෙයි නම් තැවි තැවි විඳවන්න වෙයි නම් ආන් එහෙම දේවල් කරගන්න එපා. යස අසුමුකෝ රෝදං විපාකම් පටිසේවති. ඇස්වල කඳුළු පුරවාගෙන හැඬු කඳුලින් විපාක විඳින්න වෙන දේවල් නම් ජීවිතේ කරගන්න එපා. තැවෙන්න තියාගන්න එපා. තංච කම්මං කතං සාදු යංකත්වා නානු තප්පති. තමන්ගේ ජීවිතය ගැන ආපහු හැරිලා බලනකොට තැවෙන්න වෙන්නේ නැති හිතට සැනසෙල්ලක් සුවයක් පහසුවක් දැනෙන දේවල්ම ජීවත් වෙන කාලේ කරගන්න. යස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති. ආපහු හැරිලා බලනකොට හිතට මහා සැනසුමක් එන විදිහට තමන්ගේ ජීවිතේ ගොඩනගන්න. ඒක අපි දැන් කරගන්න ඕන එක. දැන් අපි ජීවත් වෙන මොහොතේ කරන්නේ මොනවද? කියන්නේ මොනවද? අපේ අදහස් ආකල්ප මොනවාද කියන එක මතයි අනාගතයේ දවසක අපි තැවෙනවද? තැවෙන්නේ නැද්ද කියන එක තීරණය වෙන්නේ. හොඳට තේරුම් ගන්න. අපි කවුරුත් එකතැන නැවතිලා ඉන්න අය නෙමෙයි. අපි හැමෝගෙම ජීවිතේ ගත වෙන හැම තප්පරයකම හැම නිමේෂයකම හැම මොහොතකම ඉස්සරහට ඉස්සරහට යනවනේ. ඉතින් උදෑසන කෙළඹිලා හවස වරුව ගත වෙනකොට ජීවිතේ පැය ගාණකින් ඉස්සරහට ගිහිල්ලානේ. අපි එන්නෙන් මෝරනවා. අපි එන්නෙන් වයසින් මෝරලා යනවා. ජීවත් වෙන්න තියෙන කාලය අපිට අඩු වෙවි යනවා. යම් මේ දවසක ජීවත් වෙච්ච කාල වකවානුවක් අපිට අනායාසින් හැරි හැරි පෙනෙයි. අපේම ජීවිතය ගැන හැරිලාවක් බලන්නේ කියලා එකක් අපිට කවදාවත් හදාගන්න බෑ. අපිට අපිව පෙනෙයි. ඒ පේන දවසට තැවෙන්න තියාගන්න එපා. හූල්ලන්න තියාගන්න එපා. හිතේ ගිනි අවුලගෙන විඳවන්න තියාගන්න එපා. තැවෙන හිත සුවපත් කරන සුන්දර දෙයක් සීලය. සිල්වත් වෙන්න. හොඳට සිල්වත් වෙන්න. ප්‍රාණඝාතයෙන් වළකින්න. යම් මේ දවසක හිත ඇතුලේ ලොකු සෙනසුමක් උපද්දයි. මම මෙච්චර කාලෙක ඉඳලා සත්තු මරලානේ මං සිල්වත් වුණා. තැවෙන්න වෙන්නේ. හොරකමින් වළකින්න. මං අනේ කිසි කෙනෙකුගේ දෙයක් හොරකමකින් අරගෙන නැහැ, කඩා වඩාගෙන නැහැ. අනේ මිනිසෙකුට හොරකමක් නිසා මම වෙහෙසක් දීලා නැහැ. ජීවිතේට මහා සැනසෙල්ලක් තියෙයි. වැරදි කාම සේවනයෙන් වළකින්න. Tamanට මහා සැනසෙල්ලක් තියෙයි. මම මගේ ජීවිතේ බොහොම චරිතවත් ඉදිරිය ගත කළා. බොරුවෙන් වළකින්න. හිතට ලොකු සැනසෙල්ලක් තියෙයි. මං කාවවත් රැවැට්ටුවේ නෑ. මං කාටවත් වංචා කළේ නෑ. මම මගේ ජීවිතය ගත කරනකොට මං ගැන විශ්වාසයෙන් මට සවන් දෙන කිසි කෙනෙකුට මං බොරුවක් කරලා නෑ. යමෙක් අපිට සවන් දෙන්නේ අපි ගැන විශ්වාසයෙන්. විශ්වාසයෙන් අපිට සවන් දෙන කෙනෙකුට අපි බොරු කියනවා කියලා කියන්නේ ඒක කොච්චර ලාමක එකක්ද නේ? ඔබට සැනසුමක් තියේ. මං බොරු කියලා නෑ. මං බොරු කරලා නෑ. මත්පෙන් මද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න. යම් මේ දවසක ඔබට ලොකු සැනසෙල්ලක් තියෙයි. ඇඟවල් ලෙඩ කරවන, සිහි කල්පනාව නැති කරවන, වැදගත්කම විනාශ කරවලා දාන මත්පෙනක් මද්‍රව්‍යයක් අනේ මම මගේ ජීවිතේ පාවිච්චි කරලා නැහැ. සැනසෙල්ලක් තියෙයි. පන්සිල් පද ටික විතරක් ආරක්ෂා කරගත්තත් තැවෙන හිත ගොඩාක් සුවපත් වෙනවා. ඒක ඔබ හිතන්න. ඔබේ ජීවිතය ඇතුළේ ඔබට පෝයට උපෝසත සිල් සමාදන් වෙන්න පුළුවන් නම්, ප්‍රධාන පෝයට හෝ හතර පෝයට හෝ උපෝසත සිල් සමාදන් වෙන්න පුළුවන් නම්,
කලින් කලට දසසිල් සමාදන් වෙන්න පුළුවන් නම් නිරතුරු පන්සිල් ආරක්ෂා කරගෙන සීලවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් කොච්චර සැනසුමක් ජීවිතේ තියෙයිද ඉතින් තැවෙන්න නම් තියාගන්න එපා තැවෙන හිත් සූපත් කරන සීලය ජීවිතයට ගලප ගන්න සූපත් ජීවිත උපදව ගන්න ඔබට වාසනාව ලැබේවා තෙරුවන් සරණයි.